And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රි 8යි සුපුරුදු පරිදි එක් වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1ේ සමවර තොරතුරු ප්‍රකාශය ලයිවට් 8 සමගින් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුලින්ම සිරස්තල සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු 102 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කරයි अभव प्राप्त मंत्री तोंडमन गे देह हेट पार्लिमेंतुवट अगमति महिंद गे पार्लिमेंतु दिव्यट पनस वसरक सपिरे राजितट एरही नडुव नीतिपति गे इल्लीमेन वेनत अधिकरणेकट मारु केरे मैतिवरन कोमिसमम मैतिवरन नीति कडलाद अभाव प्राप्त लंका कमकरु कांग्रेसे नायक आरुमुगम तोंडमन महता की देह महाजन गौरव संधा मेवन बिट बत्रमुल्ल कुमुगहदुव पारे पिहिटी ए महता के निवसे तन्पत कर तिबेनवा हृदयबाध्य खेतुविन ये पस्तरुवे जीवितिन समुगत तोंडमन महता की देह पिलिपंद अवसान कटेतु लबन 31 विनिदा नौवुड क्रीडांगणे दी सिदु किरीमट नियमिताय मियान बिट ए महता 56 विनिविये पसुना හෘදයා බාධයකට ලක් වූ අමාත්‍ය ආර්මුගම් තොණ්ඩමන් මහතා තලංගම කොස්වත්ත රෝහලට රැගිනාවේ ඊයේ රාත්‍රී 8:20ට පමණයි. ඒ වන විටත් ඒ මහතා මියගොස් සිටියා. සිද්ධිය සැලවි මත සමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද රෝහල් පරිශ්‍රයට පැමිණියා. අනතුරුව කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අභව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය බතරමුල්ලේ කුඹුගහදුව පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙනාවේ අද පෙරවරු 9:30ට පමණ අද දවස පුරා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාක්ෂිකයින් ඇතුළු ජනතාව විශාල වශයෙන් බතරමුල්ල නිවසට පැමිණියා. කමියුනිටියේ කෙනෙක් ඒ වගේ කෙනෙක් බිහි වෙයි කියලා මට හිතා ගන්නත් බෑ. ජාතික සමගිය ගැන කතා කරන මේ මොහොතේ මම හිතන්නේ ශ්‍රී ලාංකික ජනතාවට වෙච්ච විශාල පාඩුවක් විදියට දකින්නේ. ජාතිවාදී නොවන ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට හිතන සගෙක් අපිට නැති වුණා. 1964 වර්ෂයේ මේ මාසේ 29 වෙනිදා උපත ලැබූ ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යන විට 56 වෙනිවියේ පසු වුණා. ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ලංකා කම්කර කොංග්‍රසයේ නිර්මාතෘවරයා වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා 1999 වර්ෂයේදී අභව ප්‍රාප්ත වීමෙන් අනතුරුවයි ඔහුගේ මුණුපුරා වූ ආර්මුගම් තොණ්ඩමන් මහතා ලංකා කම්කර කොංග්‍රසයේ නායකත්වයට පත් වුණේ. මේ අතර අභව ප්‍රාප්ත වූ ආර්මුගම් තොණ්ඩමන් මහතාගේ දේහය හිට පෙරවරු 10:45ට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතයි. ඒ මහතාගේ දේහය කොළඹ 3 මල්පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යන්නේ ඉන් අනතුරුවයි. අනතුරුව අනිද්දා කොත්මලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත දේහය රැගෙන යන අතර ලබන 30 වෙනිදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත දේහය රැගෙන යන බව අවමංගල්‍ය කමිටුව සඳහන් කළා.
ලබන 31 වෙනිදා ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු නෝඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. තොණ්ඩමන් මහතාගේ අභාවය සැලවීමත් සමග වතුකරේ ජනතාව කඳුකරයේ පුරා සුදු කොඩි ඔසවා තිබුණේ වතු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නොතිත් අරගලයක යෙදුණු තම ආදරණීය නායකයාට ගෞරවය පුද කිරීමක් ලෙසයි. මේ අතර ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ දෙමළ ජනතාවගේ ගැටලු නිවැරදිව හඳුනාගත් තොණ්ඩමන් මහතා ඒ සඳහා විසඳුම් සෙවීම සඳහා සිය දේශපාලනය කැප කළ බවයි. එවකට බලවත් සිටි ත්‍රස්තවාදී සංවිධානය එල්ල කළ පීඩන මැද්දේ ඌද දෙමළ ප්‍රජාවට වෙනම රාජ්‍යයක් යන සංකල්පයට සහය දීම ඒ මහතා ස්ථිර ලෙසම ප්‍රතික්ෂේප කළ බවද ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයේ දක්වා තිබෙනවා. සමගි ජනබල වේගයෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා දී ඇති සහ පක්ෂීයට එරෙහිව ක්‍රියා කළ සමාජිකයන් 102 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අවලංගු කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යව සම්බහතා ප්‍රකාශ කළේ වහාම ඒ පිළිබඳව අදාළ මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 දෙනෙකු මෙවර මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දුන්නේ සමගි ජනබලවේගය නැමැති නව පෙරමුණකින්. ඊට එක්සත් ජාතික පක්ෂයට සහය දුන් තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයක සහය හිමි වුණා. එහෙත් එක්සත් ජාතික පක්ෂය අද සවස නිකුත් කළ නිවේදනයක දැක්ුණේ වෙනත් දේශපාලන පක්ෂයකින් අපේක්ෂකත්වය ලබා ගැනීමට හෝ අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතුව ඇති බවයි. එහෙත් මතභේදයට තුඩු දී ඇති සමාජිකයන් කිසිවෙකු පක්ෂ ව්‍යවස්ථාවේ 3-4 ඈවගන්තියට අනුව එවැනි පූර්ණ අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම නිවේදනයෙන් සඳහන් වනවා. ඒ අනුව පක්ෂයේ දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවේ 3-4 ඌ වගන්තියට අනුව ක්‍රියා කරන තත්වයකට නායකත්වය පත්වී ඇති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ. එම නිවේදනය නිකුත් කර පැය කිහිපයක් ගතවත්ම පක්ෂ නායකත්වයේ තීරණය කර තිබෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර සමගි ජනබලවේගයෙන් මහමැතිවරණයට නාම යෝජනා බාර දුන් සියලු දෙනාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටු වීමටයි. ඒ අනුව සමගි ජනබලවේගයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු 102 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කර ඇති බවයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසන්නේ තමන් සමගි ජනබලවේගය පිහිටවනු ලැබුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියට යටත්ව බවයි. අපිට එහෙම තාම ලිපියක් ලැබිලත් නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 42 ඉන්නේ 69 දෙනාගෙන් සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. සමගි ජනබලවේගය පිහිටුවෙත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියක් ඇතුව. මම හිතන්නේ අකිල විරාජ් කාර්ය සම්මැතුමාට එහෙම අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ඒ කාණ්ඩායම ඔය කියන පස් දෙනාගේ කල්ලිය දිගින් දිගටම කරේ පක්ෂයේ ඉන්න කට්ටිය එළියට එළවන එක. මන්ත්‍රීවරු 65 දෙනෙක් වෙන පක්ෂවලට ගිහිල්ලා තියෙනවා. අපි වෙන පක්ෂවලට ගියේ නැහැ. එක්සත් ජාතික පාක්ෂික වෙනුවෙන් සන්ධානය පිහිටවගෙන අපි තරම් කරන්නයි කටයුතු කරන්නේ. අද බහුතරයේ ඉන්නේ මෙතන එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන නායකයෝ හැමදාම කරේ විනය කටු විතරයි ඡන්ද වැඩි කරගත්තේ නැහැ පක්ෂයෙන් කට්ටිය එළවන එක විතරයි කරේ. ඉතින් අපි ඒවා හොඳට දන්නවා හොඳට පුරුදුයි අපි ඒවා ගණන් ගන්නෑ. රට යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ අදත් සාමාන්‍ය පරිදි ජන ජීවිතය සිදු වුණා. දිවයින පුරා කාර්යාලීය කටයුතු සහ පොදු ප්‍රවාහන සේවා සාර්ථකව ක්‍රියාත්මක වූ අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අද දිනේ දුම්රිය 31ක් ක්‍රියාත්මක වුණා. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය දින 66කට පසුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ඉවත් කරනු ලැබුවේ ඊයේ අලුයම 5ටයි. ඊ රාත්‍රියේ 10 සිට යලි පැනවූ ඇඳිරි නීතිය අදලුයම 4ට ඉවත් කිරීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වයේ මැදේද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන ආකාරය දක්නට ලැබුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. අද දිනේත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරුණා. කිසිවිටත් ඇතැම් බස් රථ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා.
මහවිලච්චියේ සිට අනුරාධපුරය දක්වා ගමන්ගත් මෙම බස් රථය අනුරාධපුර නගරයේදී පොලිස් රථවාහන අංශය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළා. එහිදී අනාවරණය වූයේ බස් රථයේ ඇති ආසන 54ට අමතරව වැඩිපුර මගීන් 43 දෙනෙකු නංවාගෙන බස් රථය ධාවනය කර ඇති බවයි. පසුව මගීන් එම ස්ථානයෙන් බස්සවා බස් රථයේ රියදුරව සහ කොන්දොස්තරවරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුවයි. ඔයාලට කියලා දෙනවානේ බස් ධාවනය කරන නම් ආසන ගන්නට විතරක් ධාවනය කරන්න කියලා. මේක ලිහිල් කරා කියලා රෝග තත්ත්ව පහව ගිහිල්ලා නැහැ නේ තාම. ඕගොල්ලෝ හදන්නේ මේක ව්‍යාප්ත කරන්නද? අනිත් එක තමුන් ෆේස් මාස්ක් එකක් දාලා හිටියද නැහැ ඒක. දාලා හිටියේ. දාලා හිටියේ මෙන්න මෙතන තිබ්බේ. අපි ඔයාව අධිකරණයට දීපත් කරමු. කාර්යාල හා රාජ්‍යංශයේ සේවක සේවිකාවන් සඳහා දුම්රිය සේවාවන්ද අද දින ඊයේ මෙන්ම ක්‍රියාත්මක වුණා. ඒ අනුව කාර්යාල දුම්රිය 29ක් නගරාන්තර දුම්රිය 2ක් වශයෙන් දුම්රිය 31ක් අද දිනේ ධාවනයට එක් කර තිබුණා. දුම්රියක ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් අම්බලංගුඩ දුම්රිය ස්ථානයේ ඊයේ දිනේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ අතර ඊට පිළියමක් ලෙස අද දිනේ ගල්ල දුම්රිය ස්ථානයේ අමතර දුම්රියක් යෙදවීමට දුම්රිය බලධාරීන් පියවර ගත්තා. මේ ගල්ල දුම්රිය ස්ථානය අද පෙරවරුවේ විෂපීචහරණයට ලක් කළ ආකාරයයි. දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ගල්ල දුම්රිය ස්ථානයටද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබුණා. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වයද පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ හිට සිට සාමාන්‍ය මගීන් සඳහාද දුම්රිය දෙකක් ධාවනයට එක් කරන බවයි. මගීන් 14711ක් ප්‍රවාහනය කිරීම සිදු කළා. මගීන්ගේ යම්කිසි අඩුවක් අපිට පේනවා. ඒ පැවති අහපත් කාලගුණ තත්ත්ව හේතුවයි. නුවර සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට නුවර දක්වාත් නව දුම්රියක් ආරම්භ කරනවා සාමාන්‍ය මගී ජනතාව වෙනුවෙන්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් පැමිණීම හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ නගරයේ තරමක කාර්යබහුල බවක් දක්නට ලැබුණා. මේ අද පෙරවරුවේ පිටකොටුව දුම්රිය ස්ථානය කාර්යබහුල වූ ආකාරයයි. පිටකොටුව ළඟම බස් නැවතුම්පලේද ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වෙනත් ප්‍රදේශවල ඉඳලා කොළඹ ප්‍රදේශයටත් කොළඹ සිට අනිකුත් ප්‍රදේශවලටත් ගමනාගමන සාමාන්‍ය පරිදි අපි ආරම්භ කරන්නට කටයුතු කරා. අපි අද දිනේ ඉඳලා කඩවත සහ අනෙකුත් ස්ථාන කරා අලිවේගී මාර්ග ඔස්සේ ධාවන කටයුතු ආරම්භ කරනවා. ඊයේ වෙන විට බස් රථ 4000ක් අපි යොදවලා තිබුණා. ඒත් බස් රථ 5700ක් අපිට යොදවන්නට හැකියාව තියෙනවා. ඒ බස් රථ 5700ම අවශ්‍යතාවයන් මත අපි යොදවන්නට කටයුතු කරනවා. මේ අතර රටේ පවතින තත්ත්වය ක්‍රමයෙන් යහපත් වීම හේතුවෙන් 2019-2020 අධ්‍යන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් ක්‍රමයේ යටතේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය ලබන ජුනි මාස 2 වෙනිදා අවසන් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනීය වූ රෝගීන් 52 දෙනෙකු අද මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් වෛරසය ආසාදනීය වූවන්ගෙන් තවමත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 629ක් පමණයි. COVID-19 වෛරසය ආසාදනීය වූ මෙරට පළමු රෝගියා පසුගිය මාර්තු මාස 11 වෙනිදා හඳුනා ගැනීමෙන් අනතුරුව අද වන විට එම රෝගීන් සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම රෝගීන්ගෙන් මේ වන විට රෝගීන් 732 දෙනෙකු සුවය ලබා ඇති අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 629 දෙනෙකු පමණයි. අද දිනේදීත් රෝගීන් 52 දෙනෙකු වාර්තා වූ අතර එම රෝගීන් 52 දෙනාම හඳුනා ගැනුනේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි නව්ක හමුදා සෙබළු අතරින්. දැන් මේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අයගේ PCR පරීක්ෂණ අවසන් කළා තියෙනවා. ඒ වගේම තවත් ගුවන් නෞකා කීපයක් පැමිණීම නියමිතයි ඉදිරියේදී. දැන් මේ අවස්ථාව වන විට මේ විදේශයන්හි සිට පැමිණෙන උදවිය කොවිඩ් ආසාදිතයන් වශයෙන් පත්වීම නිසා ඒ අවශ්‍ය වන ප්‍රතිකාර ධාරිතාව වැඩි දියුණු කර ගැනීම සඳහා තෙල් දෙනි රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල සූදානම් කරලා තියෙනවා. ඒ අනුව මෙම රෝහල් දෙකත් භාවිතයට ගැනීමට නියමිතයි. මේ අතර ඊයේ දිනේදී රෝගීන් 137 දෙනෙක් වාර්තා වුණා. එම රෝගීන්ගෙන් 127 දෙනෙකුම ක්වෙට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අයයි. අනෙක් රෝගීන් 10 දෙනා වාර්තා වූයේ නව්ක හමුදා සෙබළු අතරින්.
විදේශ රටවලින් රෝගිය සහිතව පැමිණෙන ඒ ශ්‍රී ලාංකිකයන්ගෙන් රට තුලට එහෙම නැත්නම් ප්‍රජාව තුලට මේ රෝගය පැතිරීම සඳහා කිසිදු ඉඩකඩක් අපි රජයක් විදියට තබන්නේ සෞඛ්‍ය අංශය ඉතාම වගකීමකින් කටයුතු කරනවා නිසා ඒ සම්බන්ධයෙන් ඔබේ ආරක්ෂාව අපි තහවුරු කරලා තියෙනවා කෙසේ වෙතත් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමේදී අනුගමනය කරන ක්‍රම වේදී ගැටලු පවතින බවයි දැන් අපි දෙවනි පොකුරක් අපි දකිනවා ඒ තමයි අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන් රටට පැමිණීම. ඒතර ඒ පැමිණීමෙන් ඉන්නකොට අපි මුලින්ම බලන්න ඕනේ මෙයා එන්නේ මොන රටේ ඉඳලා. ඒතර ඒ රටේ මේ වෙනකොට තත්ත්වය මොකක්ද? ඒතර ඒ රටවලින් අපි අනිවාර්යයෙන්ම ලබා ගත යුතු දේ නම් ඔවුන්ගේ පොසිටිව්ද නෙගටිව්ද කියලා. අපිට පේන දේ කුවේට් රාජ්‍යයෙන් එන අපේ රටේ ජනතාව විශාල ප්‍රමාණවලින් පොසිටිව් රේට් එකක් පේන දේ. ඒතර ඔවුන් එහෙන් එද්දී අපිට PCR වාර්තාවක් ලැබුණාද? ඔවුන් මෙහෙ ගෙනාවාම අපි පළවෙනි දිනේදී ටෙස්ට් එක කරාද? මෙන්න මේ කිනේ ගැටලුව පැනනගෙන. මොකද අපි තා පැහැදිලි කරනවා පළවෙනි දිනේදී 10 වෙනි දිනේදී සහ 14 වෙනි දිනේදී මේ සමස්ත ක්‍රියාවලියට ලක් කර යුතුයි පරීක්ෂණ සඳහා. එතකොට ඒ ආපු අය අපි දන්න විදිහට සමහර ස්ථානවල පළවෙනි දිනේදී පරීක්ෂණ වලට ලක් කරන්න ඕන පිරිස් සමහරට දින 4-5 ගිහිල්ලත් පරීක්ෂාවට ලක්ුණේ නැහැ කියන චෝදනාවක් තියෙනවා. එක මොහොතක රෝගී 2500 3000කට වඩා හිටියොත් රටේ අපිට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ අතර අද අලුයමත් තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණියා. දෝහා කටාර් සිට එම පිරිස මෙරටට පැමිණියේ UL 218 දරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින්. ඔවුන් නිරෝධායනීය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි. දැන් තානාපති කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබා ගත්තයින් පස්සේ කමිටුවට යොමු කරලා කමිටුව අපිට දින දුන්නාම මේ දවසට මෙච්චර මෙච්චර ගේන්න පුළුවන් කියලා ඒ එක එක රටවල්වලින් ඒ එන්න ඕනි අයට එන්න අපි ඉඩ හදලා දෙනවා. මේ අතර අද දිනේදීත් PCR පරීක්ෂණ ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. මෙදකොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද මෙම PCR පරීක්ෂණ සිදු කෙරුවේ කොළඹ මහනගර සභාවේ මැදිහත් වීමෙන්. දැන් දින 26කදී අපි සිදු කර සියලුම PCR පරීක්ෂණ 1400 ගණකින් එක රෝගියෙක්වත් කොළඹ නගරයේ මහනගර සභාව බල ප්‍රදේශය තුල වාර්තා වෙලා නැහැ. රෝගීන් වාර්තා නොවුනත් දිගින් දිගටම අපි කුඩා නියදි තෝරාගෙන PCR පරීක්ෂණ කිරීමර තමයි ඉදිරියේදී කොළඹ නගරයේදී සැලසුම් කරලා තියෙන්නේ. මේ අතර අන්තර්ජාල සහ රූපවාහිනී පහසුකම් නොමැතිව නිවසේ සිට අධ්‍යාපනය යෙදී හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අද පිරිනැමුණා. පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් සඳහා සකසා ඇති මෙම ඉගෙනුම් කට්ටල පරිත්‍යාග කළේ ඔස්ට්‍රේලියානු රජය සහ යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධාන රැසක සහය ඇතිවයි. මේ අතර ඉදිරියේදී පාසල් විවෘත කිරීමේදී සිසුන් සඳහා මුව ආවරණ අනිවාර්ය කිරීමට බලධාරීන් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ශුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය මුදිතාබේ කොන් මහතා පවසනවා. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ වර්ගයේ මුඛ ආවරණ ලමුන් පැළඳීමේදී ස්වසන අබාධ ඇතිවීමේ අවධානමක් පවතින බවයි. කුඩාම ළමුන්ට මේ මුව ආවරණ පිළිබඳව මාස් පිළිබඳ තියෙන දැනීම අල්ප වෙන්න පුළුවන්. ඒ කට්ටියගේ ඇඟ ඇතුලේ වෙන ක්‍රියාදාම, ඒ කට්ටියට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය, මේ හැම එකම අනිකුත් ළමයින්ට වැඩිය වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද මේ හැම දෙම සැලකිල්ලට අරගෙන තමයි අපි මේ වගේ තීරණයකට එන්නේ. ඒතර මේක ඔකටට පේනවා ඇති. මේ කියන්නේ සර්ජිකල් මාස්ක් එකක්. එතන මේ අපි දාලා මේ මාස්ක් එක හරියට දාලා මේකෙන් අපි පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම අපේ හුස්ම ගැනීම සැලකිය යුතු විදිහට අඩු වෙනවා. ගැටලුව පැන නගින්නේ පොඩි ළමයෙකුට දීර්ඝ කාලීනව මේ විදිහේ මාස්කයක් පාවිච්චි කරගෙන ඉඳිද්දී ඒ අඩු වෙන ඔක්සිජන් ප්‍රමාණය හින්දා ඒ කට්ටිය හයිපොක්සික් වෙලා ගැටළු සහගත තත්යකට යන්න පුළුවන්. හැබැයි මේ ප්‍රමිතියට අනුව හදලා තියෙන මේ සර්ජිකල් මාස්ක් විස බීජ එන එක වළක්ව ගන්න ගමන් ඔක්සිජන් අඩු වීමත් අවම වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එක එක මාස්ක් වර්ග දැන් රෙදි මාස්ක් වර්ග අපි හදලා තියෙනවා. ඉතින් මේ රෙදි මාස්ක් වර්ග වල ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැහැ. මේකෙන් කොච්චර විස බීජ ප්‍රමාණයක් පෙරෙනවද? ඒ වගේම කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් අඩු වෙනවද කියලා බලන්න. දැන් උදාහරණයක් විදිහට මේ රෙදි මාස්ක් ගත්තොත් මේක පළඳපුවාම හරිම අපහසු හුස්ම ගන්න. ඒතර මම මේ දැන් මේක දාලා තප්පර 10ක් හිටියාම මට හුස්ම ගන්න අමාරු වෙනවා. ඒතර අපි ඉස්කෝලේ යන හැම ළමයෙකුටම මේ මාස්ක් අනිවාර්ය කරොත් එහෙම කිසිම ප්‍රමිතියක් අපි දෙන්නේ නැතුව පොඩි ළමයෙකුට අනිවාර්යෙම ඉන්න අමාරු. බැරි වෙලාවත් ප්‍රමිතියෙන් හරිම අවුල් සහගත තත්යක තියෙන මාස්ක් පළඳගෙන ළමයි ගියොත් එහෙම ලැබෙන්න ඕන ඔක්සිජන් ප්‍රමාණය ළමයින්ට නොලැබිලා ඉතාමත්ම ගැටලු සහගත තත්යක් ඇති වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි තව මාස් වර්ගයක් තියෙනවා මේ
රෙස්පිරේටර්ස් කියලා. මේකේ පැහැදිලිවම ඒ පුද්ගලයා මෙය පැලඳගෙන හුස්ම ගැනීමේදී ඒ පුද්ගලයාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සැලකිය යුතු විදිහට අඩු වෙනවා. බැරි වෙලාවත් දෙමව්පියන් මේ රෙස්පිරේටර්ස් පැලඳගෙන ළමයිව ඉස්කෝලේ යන්න ගියොත් තමන්ගේ ළමයාව ජීවිතේ ඇත්තටම අවදානෙට පත් කරන එකක් කරන එක. ඒක කිසිසේත්ම මේ රෙස්පිරේටර්ස් පාවිච්චි කරන්න එපා. මේක අනිවාර්යයෙන්ම ළමයින්ට පැලඳීම තහනම් කරන්න ඕනේ. ඒකෙන් අනිවාර්යයෙන්ම ළමයෙකුට වෙන්න පුළුවන් හානිය වැඩි. මේ ළමයිව ආරක්ෂා ගන්න ඕනේ කියලා එහෙම හිතනවා නම් මම හිතනවා ඒකට තියෙන හොඳම සුළු විසඳුම ෆේස් ශීල්ඩයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුනි මාස 10 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද සඳහන් කළා. රාජිත සේනාරත්න මහතාගේ ඇප අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ අද සලකා බැලුනේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අදාළ ඇප අයදුම්පත යොමු කිරීම හේතුවෙන්. පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දුන් ඇප නියෝගය පසුගිය 13 වෙනිදා මහාධිකරණ වෙනසුරු මංජුල තිලකරත්න මහතා අවලංගු කළා. පසුව හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව අදත් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් මහතා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අතීතයේ උද්ගත වූ තත්ත්වයන් සැලකිල්ලටගෙන රාජිත සේනාරත්න මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරුවරයෙකු හමුවට යොමු කරන ලෙසයි. මෙම ඉල්ලීමට කනගාටුව පළ කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ නීතිපතිවරයා කරනු ලබන මෙම ඉල්ලීම පිළිබඳව තමන් කනගාටුව වන බවයි. එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ වෙනත් නඩුවලදී අනුගමනය නොකරන ස්ථාවරයක් නීතිපතිවරයා විසින් මෙම නඩුවේදී අනුගමනය කිරීම පිළිබඳව තමන් විමතියට පත්වන බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවේ ස්වාධීන මනසකින් යුක්ත විනිසුරුවරයෙකු හමුවේ මෙම ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා තමා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණයේ සඳහන් කළේ ස්වාධීන මනසකින් තීරණ ගැනීමට විනිසුරුවරුන්ට හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් යම් විනිසුරුවරයෙකුගෙන් තමන්ට අගතියක් සිදුවේ යයි කිසියම් පාර්ශවයක් කල්පනා කරන්නේ නම් එම ඇප ඉල්ලීම වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කිරීමට තමා සූදානම් බව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළා. ඒ අනුව ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත යොමු කෙරුණා. අනතුරුව සැකකාර අමාත්‍යවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලුනේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවෙයි. එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ තම සේවාදායකයාවන හිටපු අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියන වැරදි සියල්ල ඇපදිය හැකි වැරදි බවයි. සැකකරු කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර යාමට ක්‍රියා කළ පුද්ගලයෙකු නොවන බවත් ඔහු 2016 වසරේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වී දැනටමත් ප්‍රතිකාර ලැබමින් සිටින පුද්ගලයෙකු බවත් සඳහන් කළා. එබැවින් හිටපු අමාත්‍යවරයාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔහු ඇපමතම උදාහරණ ලෙසයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහැර යාමට ප්‍රවණතාවක් තිබෙන පුද්ගලයෙකු ලෙස දැනටමත් අධිකරණය නිශ්චිතව තීන්දුව කර ඇති බවයි. ධනය සහ බලය පවතින පුද්ගලයන් පෞද්ගලික රෝහල් භාවිත කර අධිකරණය සහ පොලිසිය මගහැරීමට දරන උත්සාහයන් වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ මෙම සිද්ධියට එරෙහිව ප්‍රතිශෝධන පැත්සමක් ඉදිරිපත් කළ බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සිහිපත් කළා. ඒ අනුව රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකාර රාජිත සේනාරත්න මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුනි මාස 10 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව පැවසුවා. එතෙක් ජුනි මාස 10 වෙනි දින දක්වා රාජිත සේනාරත්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට අදට වසර 50ක් සම්පූර්ණ වනවා. ලබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රාජපක්ෂ මහතා මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත් වුනේ 1970 වසරේ අද වැනි දිනකයි. කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ඇවෑමෙන්
ඔහුගේ පුත් මහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ බෙලියත්ත ආසනය නියෝජනය කරමින්. අද වෙනි දිනක පැවැත් වූ එම මැතිවරණින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන ලාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 24ක්. ඔහු 1989 සමානුපාතික ක්‍රමයට පැවති ප්‍රථම මහමැතිවරණින් යලි පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින්. ඉන් අනතුරුව මේ දක්වාම රාජපක්ෂ මහතා අකණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ පෙරලා දැමීම සඳහා ජන අරගලයට පනති වූ රාජපක්ෂ මහතා පාදයාත්‍රා ජන ඝෝෂාවෙනි විපක්ෂයේ හඬ අවදි කරන නවඹු අරගල රැසක නිර්මාතෘවරයාද වෙනවා. 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන්ද විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා ඒ මහතා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා දිවිවර අමාත්‍ය ධුරේ ධර්මින් විශිෂ්ට ජනතා මෙහෙවරක නිරත වෙනවා. 2001 වසරේ එක්සත් ජාතික පෙරමුණ රජයේ බලයට පත්වද්දී ඒ මහතා ඉතෙරෙහිව විපක්ෂයට නායකත්වය ලබා දෙමින් ප්‍රථම වරට විපක්ෂ නායකවරයා ලෙස පත්වෙනවා. සිය රජයක් නැවත බලයට පත් කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකොළ රාජපක්ෂ මහතා 2004 පැවති මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්තහනයට ජලි බලය ලබා ගැනීම සඳහා කැපි පෙනෙන මෙහෙවරක නිරත වුණා. එම රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරුණේද මහින්ද රාජපක්ෂ මහතායි. පසුව 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා මහින්ද රාජපක්ෂ මහතා ඉන් ජයග්‍රහණය කර තේරීපත් වන්නේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙසයි. රාජපක්ෂ යුගයේ සිදු කළ දෙවැන්තම මෙහෙවර වූයේ 30 වසරක කුරිරු ත්‍රස්තවාදයට නැවතීමේ තිත තැබීමයි. සේනාධිනායකයා ලෙස ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂකංශ මෙහෙවා ත්‍රස්තවාදය සහ මුලින්ම විනාශ කිරීමට සමත් වූ ඒ මහතා මව්බිම තුල දෙවැන්ත සංවර්ධන කාර්යභාරයන් ප්‍රසක්ද ක්‍රියාත්මක කරනවා. 2010 ජනාධිපතිවරණයෙන්ද රාජපක්ෂ මහතා යලි අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගන්නවා. 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවද ඉන් අනතුරුව පැවැත්වෙන මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් යලි පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ ඉහළම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින්. 2018 වසරේ මුල් භාගයේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙහෙයවමින් ඊට නායකත්වය ලබා දෙන ඒ මහතා එම මැතිවරණයෙන් එම පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙනවා. පැවති වාතාවරණය මත ඉවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී. අනතුරුව දෙවන වරටත් විපක්ෂ නායකවරයා ලෙස පත්වන ඔහු යහපාලන රජයට එරෙහිව ජන සටනට පණ පොවන්නේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව පෙළගස්වමින්. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට තම සහෝදරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඔහුගේ ජයග්‍රහණී වෙනුවෙන් ක්‍රියාශීලී මෙහෙවරක නිරත වෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඡන්ද 69 ලක්ෂයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමයි. ඉන් අනතුරුව බිහිවන රජයේ තෙවැනි වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වන මහින්ද රාජපක්ෂ මහතා මව්බිමේ සංවර්ධනය සහ කොවිඩ් වෝදුරින් රට බේරා ගැනීමේ සටනේ දැවැන්ත කාර්යභාරයක නිරත වෙනවා. ඒ කාලේ අපේ සහෝදරයන් අතර දඟකාර චරිතය. එයාගේ ඒ කාලේ වයස 24යි. රට බේරා ගැනීම සඳහා මට තිබුණු එකම විකල්පය තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති විදියට පත් කිරීම. එතුම තමයි මේ රටට මානව හිමිකම් ඉදිරිපත් කරේ. මේ මානව හිමිකම් වල වටිනාකම හැම එක්කෙනාටම වටහලා දුන්නේ. අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පරිණතම දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව 1970 වසරේම පාර්ලිමේන්තුවට තේරීපත් වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තුළ ඇත්තේ අමතක නොවන මතක එකතුවක්. 1970 පාර්ලිමේන්තුවට අපි තේරීපත් වුණේ අද වගේ දවස අවුරුදු 50කට පෙර. අපි කියන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් මම අපි පාදයාත්‍රාවක් ගියා භීෂණයට විරුද්ධ. ඒ වගේම අපි අත්වැලක් අල්ලගෙන රත්නපුරේ දක්වා ගියා. අත්වැල දිගටම රත්නපුරේ සමන් දේවාලය. ඊට පස්සේ මහා ශබ්ද ගෝසාවක් මේ රටේ ප්‍රධාන නාගර කේන්ද්ර කරගෙන තිබ්බා. එදා මහින්දත් අපත් ආරම්භ කරපු තරුණ ජීවිතය මේ අද වෙනකොට මම බොහොම මාළු වයසේ මහින්ද තවමත් ඊට වඩා ලාබාල වයසක අද අපේ ජීවිත ගමනේ සම්දිස්ථානයට පැමිණ තිබෙන්නේ. දෙවරක් ජනාධිපතිවරයෙකු සහ විපක්ෂ නායකවරයෙකු ලෙසත් දෙවරක් අග්‍රාමාත්‍යවරයෙකු ලෙසත් නොතිත් මෙහෙවරක නිරත වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දෙවියට අදට වසර 50ක් සපිරෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ අඛණ්ඩ ජනතා මෙහෙවරට
ස්වර්ණවාහිනී අපගේ සුභාශිංසන. This is Live at 8. තවත් දේශීයකුවක් කිහිපයක් දැන්. රට තුල උද්ගතව ඇති සහල් අර්බුදයේ විසඳීම සඳහා රජයේ නව පාලන මිලක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව නාඩු සහල් කිලෝවක පාලන මිල රුපියල් 96ක් ලෙසත් සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 98ක් ලෙසත් ඉහළ දැමුණා. සහල් සඳහා පනවා තිබූ පාලන මිල හේතුවෙන් සුදු කැකුළු නාඩු සහ සම්බා සහල් හිඟයක් මෙරට නිර්මාණය වුණා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය පොළොන්නරුවේ පිහිටි ප්‍රධාන වීමෝල් පරීක්ෂා කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් කියා සිටියේ පවතින පාලන මිලට එම සහල් ලබා දිය නොහැකි බවයි. ඒ අනුව මෙම අර්බුදයේ විසඳීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ මහ පරිමාණයේ මෝල් හිමියන් සමග අද සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී තීරණය වී තිබෙන්නේ රුපියල් 90ක පැවති නඩු සහල් කිලෝවක පාලන මිල රුපියල් 96ක් දක්වා ඉහළ දැමීමටත් රුපියල් 90ක පැවති සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 98ක් දක්වා ඉහළ දැමීමටයි. කෙසේ වෙතත් කිරි සම්බා සඳහා පනවා තිබූ රුපියල් 125ේ පාලන මිලේ කිසිදු වෙනසක් සිදු වී නැහැ. COVID-19 වෛරසයේ පරදා නැගිටින අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ස්වර්ණ සත්කාරය රැගෙන අද අපි ගියේ කිරිබත්ගොඩ නගරයට. අදත් සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටෝල් ආයතනය මේ වෙනුවෙන් අපහා අත්වැල් බඳ ගන්නවා. ජාතික වශයෙන් ඉටුවිය යුතු යුතුකම් හොඳින් හඳුනාගත් ස්වර්ණවාහිනිය ජනතාව ඒකරාශී වන ස්ථාන විසබීජහරණයට ලක් කිරීමටයි මේ ස්වර්ණ සත්කාරය ආරම්භ කළේ. සිවිල් ආරක්ෂක බලකාය ස්වර්ණ සත්කාරය වෙනුවෙන් අද කිරිබත්ගොඩ නගරයේ විසබීජහරණයට මෙලෙසින් කටයුතු කළා. ඩෙටෝල් ආයතනය ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කරමින් මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දුන්නා. ස්වර්ණ සත්කාරයත් එක්ක අපි අද මේ ක්‍රියාත්මක කරන මෙහෙයුමේදී අද ඇවිත් ඉන්නේ කිරිබත්ගොඩ පොදු බස් නැවතුම් පළ භූමියට. අමතක කරන්න එපා ඊයේ වගේම අදත් මේ කටයුත්ත වෙනුවෙන් ඩෙටෝල් ආයතනය වගේම අප රටේ සිවිල් ආරක්ෂක බලකායත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයත් සමගින් මේ කටයුත්ත වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා. විශාල ජනකාය රැස්නේ බස් නැවතුම් මේක ස්වර්ණවාහිනී ආයතනයෙන් මේ කරපු ඩෙටෝල් ආයතනය සහභාගීලා මේ කරපු ක්‍රියාව අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ දේ කරාට. ඉතින් අපේ මේ බස් වල මෙහෙම කිසිම කෙනෙක් ඇවිල්ලා තාම කිරිබත්ගොඩ ස්ටෑන්ඩ් එකේ මෙහෙම දෙයක් කරේ නැහැ. මේ බස් සංගමයවත් මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ තව මේ මෙච්චර කාලෙකට. සියලු දෙනාම එකතු වෙලා මේ කරන දේ ගැන අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගන්න ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතන කරන මේ විසබීජහරණය කිරීම ගැන ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට උනත් දැන් මේ එළියට බහිනකොට ඇත්තටම කිසිම බයක් නැහැ. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දිනපතා දහස් සංඛ්‍යාත ජනතාවක් ගැවසෙන තවත් තැනකට අපි මේ විදිහට පැමිණියා. මේ කිරිබත්ගොඩ සතිපොල භූමිය මේ වෛරසයේ ව්‍යාප්ත වීම ආරම්භයට පෙර අතිශය ජනාකීර්ණ තැනක්. තවමත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ නැහැ. නමුත් ඉදිරියේදී ජනතාව මෙම ස්ථානට පැමිණෙන නියමිත නිසාත් එවැගේම මේ වෙළඳපොලේ කටයුතු ආරම්භ වීමට සියලු සූදානම් නිසාත් අපි අද දවසේදී සිවිල් ආරක්ෂක බලකාය වගේම ඩෙටෝල් සභාගමේ සහයෝගය ඇතිව ස්වර්ණ සත්කාරය අරගෙන මේ සතිපොල භූමියටත් මේ විදියට ආවා. COVID-19 මාස දෙකක් අපේ ජනතාව එක් තැනකට කොටු කළා. යලිත් එවන් කාලයක් උදා නොවන්නට මේ වෛරසයට එරෙහිව ක්‍රියාත්මක කරන ස්වර්ණ සත්කාරය ආගමික ස්ථාන වෙතත් රැගෙන යන්නට අප තීරණය කළා. එයන්වයි අද අපි මේ විදියට කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයට පැමිණියේ. මේ විදියට ඔබ දකින ආකාරයෙන් සිවිල් ආරක්ෂක බලකායේ අපේ සමාජිකයන් අපත් සමග ඩෙටෝල් සමාගමේ අනුග්‍රහය ඇතිව ස්වර්ණ සත්කාරය සමගින් මේ සමස්ත විහාරස්ථාන භූමියම විසබීජානුහරණයට ලක් කරනු ලැබුවා. රටේ වග කියන රූපවාහිනියක් හැටියට ස්වර්ණවාහිනිය කරන මේ සත්කාරය පිළිබඳව අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්, දළදා හාමුදුරුවන්ගේ, ජයසිරි මහබෝ හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ සිදු කරන සත්කාරයන් තව තවත් ඉදිරියට හොඳින් සිදු කිරීමට ස්වර්ණවාහිනිය ආයතනයට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ සෑම දෙනාටම. සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගයත් ඩෙටෝල් සමාගමේ පූර්ණ දායකත්වයත් සමග හෙට ස්වර්ණ සත්කාරය පැමිණෙන්නේ අපේ රටේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක් වන කොළඹ කොටුව ප්‍රදේශයටයි. This is Live at 8. ඔබනම් තත් ලංකාවේ අංක එකේ සම්බර තොරතුරු ප්‍රකාශය සමගින්.
ජුනිමස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම හෙට දක්වා කල් තැබුණා. නීතිපතිවරයා වෙනුවෙන් සහ අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම අද දිනේත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු වුණා. ජුනි මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 වෙනි දිනටත් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනි කළු විහාරයේ සිසරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමු වෙයි. ඊයේ සහ අද පෙරවරුවේ නීතිපතිවරයා වෙනුවෙන් දේශන ඉදිරිපත් කළ ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය සිය කරුණු දැක්වීම අවසන් කළ අතර එම දේශන සම්බන්ධයෙන් ජනාධිපති අතිරේක ලේකම් නීති සහ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් 19 වසංගතයේ ශ්‍රී ලංකාව තුළ පාලනය හා මර්ධනය කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රජය විසින් ගෙන ඇති සාමූහික පියවර පිළිබඳ දත්ත ඇතුළත් පූර්ණ වාර්තා තුනක් ගරු නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් මැයි මාස 22 දින අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව ප්‍රකාරව ප්‍රධාන කාරණය වන්නේ අප්‍රේල් මාස 30 වන දිනෙන් පසුව රට පුරා කෝවිඩ් වසංගතය පැතිරීම නාවික හමුදාවට අදාළ පොකුර සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ රෝහල්වලින් බැහැරව කිසිදු කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් මැයි මාස 20 වන දින ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කර තිබෙනවා. එම කරුණු ප්‍රකාරව මෙම කෝවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කර ඇති බවත් දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයින් ගණන සහ මරණ සංඛ්‍යාව අවම සංඛ්‍යාවක පවතින බවත් ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිර්දේශයන් හා සමාජ දුරස්ථභාවය රැකගනිමින් ඡන්දය පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශයන් ලබා දිය හැකි බවත් ඡන්දය පැවැත්වීමට අදාළ ඉදිරි ක්‍රියාවලිය සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය විසින් ජනවාරි මාස 29 වන දින සිට මැයි මාස 26 වන දින දක්වා ශ්‍රී ලංකාවේ කෝවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් වූ සියලුම තත්ත්ව වාර්තාවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමේදී ලබා දීමක් සිදු කර තිබෙනවා. අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සෙසු වග උත්තරකාර පාර්ශවකරුවන් කරුණු දැක්වීම ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය දේශනය ඉදිරිපත් කළා. ජනතාවගේ ඡන්ද අයිතිය නැතිකරන ලෙස අයදිමින් විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට පැමිණ ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසම විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අනුව ජනතාවගේ ආරක්ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකීන්ට එරෙහිව සුදුසු නියෝගයක් ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමක් බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. හදිසි නීතිය නොපනවා පවතින නිරෝධායන පනත යටතේ සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විසුරුවාහරණ ලද පාර්ලිමේන්තුවක් කැඳවන ලෙස නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. අනතුරුව මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනුහාරද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා. ඒදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවාහරමින් ජනාධිපතිවරයා ඉකුත් මාර්තු මාස 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. දී මහමැතිවරණය සඳහා දින නියම කිරීමට සහ මනාපංක නිකුත් කිරීමේ කාර්යය සඳහා මැතිවරණ කොමිසම තවදුරටත් කාලය අයද සිටීම විමතිය දනවන කරුණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනුහරද සිල්වා මහතා මේ හරහා මැතිවරණ කොමිසම සහ පෙත්සම් කරුවන් එක්ව මැතිවරණයේ කල්දමීමට කටයුතු කර තිබේද යන ගැටලුව මතුවන බවට චෝදනා කළා. පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් තැබුණා. රට යලි යථාවත් වෙමින් පවතින කාලයක් මේ. මේ කාලේ ජනතාව සිය අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් සිටිනවා. එවෙනුවෙන් රටේම ව්‍යාපාරික ආයතනද වෙනදාටත් වඩා තම පාරිභෝගික අවශ්‍යතා වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගැනත් සැලකිල්ලක් දක්වනවා.
රන් ලොවේ කිරුළු දරු ස්වර්ණ මහල් ආයතනයේද සිය පාරිභෝගිකයන් උදෙසා වඩා උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් අද සිය කටයුතු ආරම්භ කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලකට ප්‍රමුඛත්වය ලබා දෙමින්. ස්වර්ණ මහල් ලාංකේය රන් පෙළපතේ ප්‍රමුඛ සන්නාමයයි. 1939 වසරේ ඇරඹී ස්වර්ණ මහල් ආයතනය මෙරට රන් භාණ්ඩ ගැනුම් කරුවන්ගේ විශ්වසනීය නාමයක් ලෙස හදවතේ ලැබුම් ගෙන අවසන්. ස්වර්ණ මහල් ආයතන ජාලය අද යලි සක්‍රිය කළේ පවතින තත්ත්වයන් යටතේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ පරිභෝගිකයාට වඩාත් සමීප වෙමින්. ඔබේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් උදෙසා ස්වර්ණ මහල් පවතින තත්ත්වයත් එක්ක ඒ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දැන් දිවයින පුරාම විවෘතයි. වෙනදාටත් වඩා ඔබේ රන් ආභරණ අවශ්‍යතාව නිසි පරිදි තෝරා බේරා ගන්නට ස්වර්ණ මහල් දැන් අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ නවීන විලාසිතාවන් සමගින්. දශක ගණනාවක් තිස්සේ රන් අභරණ ලොවේ කිරුළු දැරූ සන්නාමය බවට පත් වූ ස්වර්ණ මහල් ආයතනය කවදත් නිසි වටිනාකමකින් යුතු සිය පාරිභෝගික සේවා විශිෂ්ට ලෙස ලබා දීමට කටයුතු කළා. ඒ අනුව පවතින තත්ත්වයන් යටතේ සිය ආයතන කරා පැමිණෙන පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ඔවුන් සිය වගකීම 100%ක්ම ඉටු කිරීමට පෙරමුණගෙන තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ලොව රන්මිල අදවන විට ඉතා ඉහළ අගයක් ගත්තද ස්වර්ණමහල් ආයතනයේ එය පාරිභෝගිකයින්ගේ උර මතට පැටවීමට කටයුතු නොකිරීම තුලින් ප්‍රකටවන්නේ උත්තුංග ගුණාංගයක් ඇති ආයතනයක් නම් ඒ ස්වර්ණමහල් බව සනාථ කරමින්. ඒ අනුව වෛරස ව්‍යාප්තියට පෙර පැවති රන්මිලටම සිය උසස් ගණයේ ස්වර්ණාභරණ පාරිභෝගිකයින් අතට පත් කිරීමට රට පුරා විසිරී තිබෙන ස්වර්ණමහල් ජාලය දැනටමත් තීරණය කර අවසන්. බම්බලපිටිය හෙට්ටි වීදියේ මහනුවර කිරිබත්ගොඩ මීගමුව සහ ගම්පහ ආදී වූ දීපව්‍යාප්ත ස්වර්ණ මහල් ජාලය අද සිට ඔබ සැමට විවෘත වන වාසේම රන් ලොවේ උසස් බව විඳිය යුතුය නම් ඔබත් අදම ස්වර්ණ මහල් වෙත පිවිසෙන්න. ස්වර්ණ මහල් ආයතනය සම්පූර්ණ ශාඛා ජාලයේම සම්පූර්ණ විස බීජ හරණය කරන එකට ලක් කරලා පෙරටත් වඩා වැඩි සේවාවක් ලබා ගැනීමේ අරමුණ සඳහා අවශ්‍ය පරිසරය අප විසින් නිර්මාණය කර තිබෙන අතර සියලුම පාරිභෝගික භවතුන්ට මෙම දුෂ්කර අවස්ථාවේදී ඔවුන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් රණින් සරසා ගැනීම සඳහා විශේෂ වරප්‍රසාද සමගින් විශ්වාසනීයත්වයෙන් යුතුව තමන්ගේ පහසුකම් ලබා ගැනීමේ අවකාශය අප විසින් නිර්මාණය කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 82 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව අද දවස තුලදී මෙරටින් හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගීන්ගෙන් 53 දෙනෙකු නාවික හමුදා සෙබළුන් අතරින් හඳුනාගත් අතර තවත් රෝගීන් 81 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පිරිස අතරින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමගින් ලයිව් ඇටේක් තුලින් අදට සමු ගන්නවා මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර සුබ රාත්‍රියක්.